අයුබෝවන් ආදරෙන් පිළිගන්නව ඔයාල් හැමෝම හැපිනිෙස්ට යුටප් චැනලකට ඉතින් අපේ ජීවිතයේ තවත් එක දවසක් තමා අද මේ වීජයකන් ඔයාලට අරගෙන එන්නේ. ඉරිද දවසට මම හැරෙන චුට පරක්්‍යවලා ඉතින් නැක්ගිටල ඇමුලිමග කුසියට ගිහිල්ලා තේහදන්න වතර කෙටලකට දාලා රත්වෙන්න තිබ්බා උදේට මමා දහ දන්න හිතන් ඉන්න එක්ෂැන් විචස් ඉතින් බිත්තර දෙකකුත් මම තැම්බන්න තිබ්බා ඒ අතරතුර වතර රත්තුවනා ඉතින් වහිනවා පිට හොඳටම සාමාන්‍යෙන් අපි ගෙතර ෆ්‍රිශ්මෙල්ක් තමා පාවිච්ි කරන්න තේබොන්න ඉතිං අද මං හිතුවා නෙස්්‍රමෝල්ට එක හදාගන්නවා කියලා දෝනි තාම නිදි මේ වේද්දිී අපපුතු ඇහැල්ලා හිටියේ ඉතින් එයා ඇහැරලා අකුස්සේතාවමාව හොයාගෙන සූපතු සෝ වයි බිත්තර දෙක තැම්බෙනකං එක්සෑන් විචසුවලට ඕන අනිත් දේවල් ටික මම ලෑස්ටි කරගන්න තමා හදන්නේ. මම මේකට අදද පාවිච්චි කරන්නේ ලුණු කොල. ඉති ලුණු කොළවල ලුණුත් තියෙන හින්දා. මමා අමුතුවෙන් ලුණු එක්සන් විජෝස් සොල ටිකත කරගන්න නැහැ. ලුණු කොළවල තියෙන ලුණුමයි මේක ටිකතු කරන්නේ. බිත්තර ටික තැම්බුණාට පාසේ මම බිතරවල්ට ඇල්වතර දාල ටික වෙලාවක් තිබ්බා මොකදි තෝට කට්ට සුද් කකර ගන්න ලේසිහිනි ටික වෙලාවග්‍යයාට පස්සේ බිත්තරවල කටු සුත්ත කන දෝනිය හැරිලා හිටියනම් මේ වැඩේ කරන්නේ එයා. එහයටට මංඉති මේ වගේ චුටිචුටි වැඩ දෙනවද කරලා දෙන්න කියලා ඉතිං අදදතාම දෝනි නිද්දී ඉතිං ඒ නිසා මම බිත්තරවල කට ටික සුද්ධ කරගත්තා ඊට පස්සේ බිත්තර ටික හොඳවෙත පොඩිකරගත්තම මේ විදියට පොඩි කරගත්ත බිත්තරවලට මම දැන් ලනු කොලටි පොඩිට කාගෙන එකතු කරගන්න යන්නේ. ලනු කොල ටිකක් වැඩේ ඉති මං ඒටික පසෙ භාවිච්චි කරන්න ආය ප්‍රච්චකට දාල අරන්තියා ගත්තා දැ ම මේක ටිකත කරගන්නවා ලුණුකුඩු සහගම් බිරිස්කුදු රසානුව. ඊට පස්ස මම බටර් ටිකක් මේක ටිකත කරගත්තා. ඉතිං ඕලට රසානුව තව දේවල් මේක ටිකතු කරගන්න පුළුවන් බබාල දෙන්නට දෙනෙහින්න ගොඩක් සැරට මම හදනනැහැ. Deක් වලටදාන බිත්තර මිෂණය හදළලිවරයි. සදුපතු අක්කාවහැරවන්න. අක පව්හු හැරවල එන්න ගීල හොඳ අකාතක්කගන්න දෝර්කඟ ය පමි නම්මග පිතිය. ඒ අතරතුර මම පාම්පෙති ටෝස්ටලකට දාලා ටොහස්ට වෙන්න තිම්මා. දැන් ඕනිත් ඇහැලතියෙන්නේ පුතා ගිහිල්ල දෝනි වැහැරවගෙනෙක් ගෙනවා තාමචුට්ටක් නිදිමත ඉන්නේ නැකිටපු ගමන්නේ ඊට පස මම හදාගත බිත්තර මිශ්වණය පාම්වල මැදට ගාගත්තා බබාල දෙන්නටට කන්න කෑලිවලට කපලද වන්නා බබාල දෙන්නයි අපි කාලේරණට පස්සේ ඒ පිගාන් සැවිච සධනගත භාජන මෙසේරම මම ෝදල වතරබේරෙන රන්තිබ්බා.ඉතවට කුස්ය පිරිසදය දවල් வருුව වෙනකා? නිවාඩි දවස හින්දා බබාල කෑම කාලයිවරවෙලා ප්‍රභාගයක් විතරගයාට පස්සේ තමමා මම බ්‍රශ්කරන්නේ දෙන්න වෙක්කගෙනකේ. දෝනීපුෘති තනීම ප්‍රශ්කරනවා. ඉතිං ඒ දෙන්න බ්‍රශ්කලිනට පස්සේ මම බ්‍රශකිල්ලගෙන. ඒ වෙලාවක් හොඳට මදින මොකදයාලා බ්‍රශ්කරාට දත්වල තියෙන කුණුහම අයිවේ නැහැ දත්හොඳට පිරිසදු වේෙනේ නැහැ. ඉතින් එදෙනට මුලිම මදින්න දීලා ඊට පස්ස මම බ්‍රශ කෙල්ලගෙන බ්‍රශ්රනවා. ඉතින් බ්‍රශ්කරන්නකම ඇති බබාලට ඔයාලට පුළුවන් මුලින් එයාලට තනීම් බ්‍රශ් කරන්න දීලා ඊට පස්සේ ප්‍රශ්කවාලාරගෙන බබාලගේ. දත්හොඳට ප්‍රශ්කරවන්න මේ දවසන හොඳටම වැස්ස ඉතින්ගේ ඇතුළ තමා රෙදිරැක්වලදාළ වේළගන්නේ ඉතිං අද ඔබ චුට්ටක් පැව්වා ඉහින්ද මම රෙදිරැක් දෙක එලියෙන් තිබ්වා ඊට පසේ බබාල දෙන්නා සෙල්ලං කරන්න පටන්ගත පීනවනේ ගිය හැම තැනම සෙල්ලම් බඩු දාහලා එදෙන සෙල්ලං කරනවා බපාල දෙන්න සෙල්ලං කරනහින්ද මම එයාලගේ සපත්තු සෝදන්න කියල්ලා හිතුවා ඉතිම් බබාල නෑසරිධාන සපත්තු වලින් දෝනිගේ සපත්තු දෙක මම එළිය විතරයි හිේදී මොකද ඇත්තුලට වත්තර ගිහිල්ලතේමුණොත් වහින්නහින්ද වීලගන්න අමාරු විතොටට නසරිදාගෙනයන්න බැරිවෙනවා. ඉතිඒහින්ද සපත දෙක එලිය විතර බ්‍රශ්කෙන් හොඳට මැන්දල පිරිසඳ කරගත්තා. මේ සප දෙ එයා ධාන්‍ය සිකුරාධ විත්තරයි සිකුරාද්දට එයාල යුනිෆෝර්ම් සඳන්නහැ ව කැමතියඳමක් තමයාලට අඳින්න තියෙන්නේ ඉ ඒ අන්දිනදාට තමා මේ සපත දෙක ධානණ ඉ සිකුරාත වෙනකොට කාලිතිය නොමට සපත දෙක වේලගන්න ඉතින් ඒහින්ද ඒ සපත දෙක ඇතුළත්වොඳට හෝදල පිරිසදු කරගත්තා. සපි දෙකක්ම ඇත්තුොලට පත්තර යන්න දුන්න හැ ගොක් කේල්ට වෙලා තිබෙනෑයගේ සපත් දෙක බ්ලක්ෂූ සිහින්න ඉතිං වටේ ධාර විතරයාගේ සිුදුපාටිට තියෙන්නේ බුතාගේ සපත් දෙක සිුදුපාටි ධාරි විතර පොඩ්ඩක් මැදලා පිරිසිතු කරගත්තා මේ වැඩ සේරමිවර කරලා ඉදී දවල් වෙලා ඉති අම්ම දවල් ද කියල තිබ්බා අම්මද දවල්ට බිරිානිහාදල මස් කර්හිකක් හදල තිබ්මා බත් පෙතාගත්ත බබාල දෙනරත් කවන්න එක්කම බත් බෙදාගත්තේ බත්තකරමම ලූනු කොල ටිකක් ගත්ට බබල දෙනත්තාසයි බත්කදි ලූුණු කොළකන්න මාතරයාසයි බත් කනකොට ලුණු කොළකන්න හවස්වරෝ වෙන කල්ල කූ වඩක් කියීමමමුකොත් තිබෙන හැ. මට හවසරේ බබාලගේ පොද්ධාන පොඩි රැක එකක් තියෙනව ඒ කස් කරන්න ඕන ගම තිබ්බා මොකද ගොඩය දවසකින් පොත්්ටිකයාල ටස්කල්ල දුන්න හැ යාලා අරගෙන පොට්ටික කියවන දාමයාලට පිළිවලට පොද්ධාන තේරේෙන නැහැ. ඉතින් තැන්තැම්වලින් පොට්ටික තියල තිබ්බේ ඉදේහින්ද අද හවස මම බාලගේ පොත්රැක්කිිකස් කරන්න ඕන කියල හිතුවවා මම පොත්්තිිකස් කර කර ඉන්නකොට දෝනිත්තාව දෝනිත්තැවිල්ල පොත් අස් කරන්න මට උදව් කර මේ වගේ චුටි චුටි වැඩවලට එයාලව හවුල් කරගත් තම එක අපිටත් ලීසි එයාලටත් හොඳයි මොකද ඒදේවල් කරන්න යාල ටිකිටික පුරුද වෙනවා අවසෙද්දි මම බාලට්‍ය කොත්ත මල්ලි තම්බල දුන්න සාමාන්‍යෙන් ම බබාලට සත්තීට පාරක් දෙකක් කොත්ත මල්ලි තම්බල දෙනවා අද චොකලට් කේක් තිබ්බා අපිත් තේබ වවා චකලට්කේ කාලෙ තින් බ බාල දෙන්නට චොකලට්කී කැල් දෙකක් ග කොත්ත මල්ලි දෙන්න. ඊට පස්සේ මම බබාලගේ රෑකෑම එක ලෑස්ටිකරා බබල දෙන්නට මඟ අද රෑටට දුන්නේ ඕට් සුප් එකක් එලවුලුයි චිකනයි එක ඉති මීක හදන රිසිමම දාල තියෙනවා තිවාලට පේනව ඇති මම කැරට් අල පට්ටක ගත්තා එවගේම ලුණු කොල ටිකක් පඩීටි කපල ගත්තා ඊට පස්සේ චිකන් කෑල්ලක් පොදීට කපුලගත්තා පසේ පෑනණ එකක්ලිපේතියලේක රත්තෙනකොටමංගට උළුහාලැට්ටයක් කොත්තමල්ලයට දෙකතවනා සුදුරු ඇට්ටයක්කිහෙම දාලා ඒටික තෙලෙම් බැදනට පස්සේ උකුල් මස්ටිකඒක ටිකතු කරලා උකුල්මස්ටික තෙලෙන්ටික වෙලාවක් බැඳන්න දුන්න. තව මීකට පොටියට කපාගත්ත සුදදු ලූුණු ඉංගුරු කෑලකුත්ති එකතු කරගත්තා. ඉට පස්සෙ මම ලූුණු ගොල හැර අනිත් එළවලු සේරමිගතු කල ඒලවලු ටිකත් ටිකවෙලාවක් දෙලින්තෙම්පරාදු කරගත්තා. ඊට පස්සෙ සුප් එක තැම්බෙන අවශ්‍ය ප්‍රමාණයට වතුරපත කර ගත්තා ඒකට රසානුව ලවනුපුුලිතිිකක්ගම්බිරිස්කුඩි ටිකක් මිපතු කර ගත්තා සුප් එක තැම්බෙනකම් මම බබාලගී මගේ සතියට අවශ්‍ය කරන ඇඳුන්තිකායන් කරන්න ගියා ඉතින් මම කකාාරම තමයි ඇදුන් අය කරගන්නන්නේ මොකද තොට එක මටත් ලේසි නොනතික කලන්් විල්ල එකත් අපිට පරිසංකරගන්න පුළුවන් ඉති බබාල වෙන රික්ක ගෙන යන්නේ එන්නේ මම ඉතින් එහහින්ද මම මටත් සතියටම අවශ්‍ය කරන ඇදුම් ප්‍රමාණය අයන් කරලා තියෙනවා. මට හිටගෙන ඇද අයන් කරන්න බෑනැවිලා කොන්ද්‍යමාරුවක් කියෙනවා. ඉතිං ඒහෙන්ලා මම ඇඩ අයන් කරන්නේ බිමට රිද කියලලා එතන බිම ඉඳගෙන තමා ඇඳුනායන් කරන්නේ. එකැ අයන් කරන මේසයකුඩ තියාගෙන අයන් කරත් පුටුවක ඉඳගෙන අයන් කරන්න මට අපහසු ඉතින් මට පහසුම වදයතමා. බමට රෙදක් දාලා ඊට පස්සෙ බිම ඉඳගෙන අයන් කරන එක තෝට මට කොන්ද්‍යමාරුවකුත්නෑ මටත් පහසුයි. ඉතින් ඒහිද තමා මේ බමට රෙද්දක් දාලා බිම ඉඳගෙන මම ඇඳු අයන් කරන්න ඉතින් අපි එක එක්ෙනට පහසු විදිතිය නවා. ඉතින් මට පහසු විදිර තමා හැමදම කරාන්නය කොටිම පේගෙදර අයන් බෝඩ එකක්වත් මගත්ය නැහැ. ම අයින්බොඩ් යු කරන්න මට පාච්චි කරන්න බැහැ මොකද හිටගෙන ඇඳුම් අයන් කරන්න බැරිහින්ද. මේසේ කොටුුණන් මම රෙදිදාලා අයන් කරන්න යන්නෑ හිටගෙන කරන්න බැරිහිඳද ඉතින් ඒහින්ද මේ විදිිය මට පහසේ ති මේ විදියට තමා මම ගෙදර ඇඳුන් අයන් කරන්නේ. ඇඳුන්ටික අයන් කරල පොඩිවෙන් ඇතිවෙන හැඟස්වරදාල ඇඳුන් එල්ලල තිබ්බා. ඉතිං ඇඳුම් අයින් කල් ඉවර වෙනකොට එලවලු ටිකත් තැම්බිල තිබ්බි සුප්ප එකේ. ඉතින් මම දැඟකට ඕට සකතු කරලා ආයි ටික වෙලාවා උයාගත්තා. අවසාිට ම ොඩියට කපාගත්තල වුණු කොටික පුෘත්තිිකත කරගත්තා ඊට පස්ස සුප්පික නිවෙන්න තියලා බ්ලෙන්න්් කල්ල තමා බාල දෙන්නට බොන්න දුන්නේ. ඊට පස්සේ ඇහවදවස ඇඟ සෝදගෙන කරගෙන බුදු පහන තිබ්බා ඉති මේවිදියට තමා අද ඉරිද දවස ගෙවිලවරුණේ තවත්වාලට මේ වගේ වීඩියෝ සිස්සරට අරගෙනන්නම්. එතකං වාල හැමෝටම සුබදවසාක් පරිසනය ඉන්න. BOOM! <sighs>